එතකොට නිවටන්ගේ පලොනමය ආශ්‍රිත ගැටලවාකාර ගැනකතා කරන්න යද්දී ර සම්පුූන් හිස් පිටුවක් මං විංකරල දයනවා. ඒ පිටුව අපි කලඹනාකරණය කරලා ලියාගන්න හැටි නෝටය ධන වෙලාට කීරදි න්නම් දැන්ටපුතා පලිනියක බැලුවොත්. මේ අවස්ථා දෙකේමපුතිේ මං ගැටුවක් ඉදරමිකට දෙනවා. මේ වස්තු දෙකම යන්නේ ඒකාකාර ප්‍රවේග නම්. ඔයාගින් පස්්නයක් විදිෙන මංගේ හනවා. මේ තලේ මගින් මේ වස්තුර චරිත්තයට විරුද්ධව ඇතිකරන පෙතුරෝදී බලය නැත්තන් ගර්ශන බලය මොකක්ද. තර මේක ොක්කම යන්නේ ඒකාර ප්‍රයගෙන් කියල මං ගාන දෙනවා. හරි එහෙම ගත්තහම අපි ගාන මුලින්ම ලාගනමින් මු හරිේතෝට ඔබ මෙහෙම කරන්න. ඔබගේ හිස්පිටුව පැන්සලෙන් මෙෙම සමාන තීරුත් තුනකටවෙන් කරගන්න හැකිතාක් රූපන්දිද්දි බම. කතාවකිවට පස්සේ පුතා ඉඩ ගැන හිතලා රූපැඳින්ද ගන්න කිරීමත් එක් හරි නම් පුතනම් මෙතන පලණියක ඔන්න සටහන එක කියල දාල හරි කමන් නෑ එක්සාබලෙක් කිල්ලෙමත් කමන ලයානයන්ට මෙහෙම රූපය පෙන්ව ඇති රෝපය පෙන්ව ඇති. වස්තු තලේදිගේ ඒකාර ප්‍රවේගින් චර්තවේ නම්. තලයමගින් එම වස්තුමත ඇති කරන චර්ත පෙතුරෝධී බල සොයරණ. මගේ එම වස්තුමත් ඇති කරන චර්ත තුරදී බලය සොයන්න හර. එතකොට දැන් අපි පලවෙනි අවස්ථාවවිදයට මේක බැලුවොත් පුතාගේ එ නිවටන් සීයකින් පුතේ ඇදගෙන යන්නේ මේ දශාවට මේ තමඔගේ ඒආකාර පයකින් චර්තනු දිශාව ඒකාකාර පෙවේගිය හරි එතරමන් රතු පට දාන්නේ මේ ගැටලුවට පස්ේ ුතු කර ගටුුව නිල් පාට වැඩිවි. තොරගන්න අ එතොට මොව දකුන්ට අධින මනම් ඔයාගේ චාර්ත ප්‍රතුරෝධී බලය කියන්නේ ඒ වතනය තුරම තේරුම්ගන්න චරිත විුද්ධවයි දයෙන් මේ ඇතරම් ගර්ෂණ ලයකි ල කු ත්හම කමන්නේ නෑ ගර්ශන බලය හරි එක හම් තිසම චර්තිවිශාවට රුද්ධ වයි තියෙන්. ඇතකොට දැ මේ වගේ තැන කඔබගේ මේ ගර්ශණ බල යහන වනං අපට කියන්න පුළුවන් නිවටන්ගේ පලම්නීමට අනුව වස්තුව ඒකාර ප්‍රවේගන් ගමක් කර බැවින්. එම චාත දිශාවට සම්පෘත්ත බලයක්න මැත ඇනිටන් කියන්නේ වස්තුව කඒකාර ප්‍රවේගී යන වනන් හරි නිශ්චල වයනවලං හරි මොක්කර සරග ලද දිශාවට සම්පෘත්ත බල ඇතින්න බෑ එහම් පුතාගේ තිර සෝස්සේ සම්පෘත්ත ලයක් නෑ. ඒහම් ඔබට කියන්නපු වමට යෙන ර්ශන බලය සම්පෘත්ත බල බිඳුවක්න්නන දකුන්ට තියෙන මෙතන එකම් බල නිපතති තින් ද මෙතර බලි කොක්කම ලකුන් කරගන්නපුත් ආර් ප්‍රතික්‍රයා උඩටදී. මෙගේ බර පල් හැට දී ඒගොලු සිරස් ඊට අතරව මෙන්නම පෙන්වතිෙන නිියවටන් සීය තියෙනවා නිවටන් සයෙන් වාට සම්රචක දෙකක් කියෙනවා. ඔන්නගේ සම්න්නතික දෙකක් කෙනවා. ඒකෙන් තිරසර එන්නේ සයි කොස් හැට ්‍රීයි කොස් හට. ඒනම් තිරස් බල දෙකයි තියෙන එකක් වමට අනිත්ක දකුට එහ මේ වමට තියෙන ගාශන බලය සයි කොස් හට සමාය නවයිති කොස් හට කැනපුතට බාගයයිකර දාගත්තාම මේ උත්තරේ පනහි නිවටන් කියලා ගන්නට පුළුවන්. බොහෝ සරලායිනේද. සල්ලද කිය නිවටන්ගේ පලමනිය මේ සමතුෘතාවට දාල ගැටලෝටික නියම කතා කරට කලියයෙන්ම අපි ඔබත්ක සාකච්ඡා කරලා යාග. දැන් අපි මේ කතා කරනන්නේවස්තු ඒ කාර ප්‍රයේකී යන ොනන් ඒත් පලම් නියීමට අනුව ඒ චල්ත දිශාවට සම්පෘත බලයක් නෑ ර යන සපෘත වලක් නෑ ක්‍රීතන් ගන්න මවිතම මේ කරන්න මේක දෙනි අවස්ථාවපතතිය බැලුවොත් එතෝට හතාට පෙන්නල් තියෙනවා ආනත් තලේවඋඩ කිලෝග්‍රම් පහක විස්කන්ධයක් හැතිං ගාන කියන්නේ මෙයත් නැවතුවරක්. ඒකාර ප්‍රවේගින් චාල්නිව නොකලා ගේට් මුලුද කියීල තිෙනවා ඒකාකාර ප්‍රවේගෙන් හැතුවුවත් ඒකාර පයගෙන් චල්ලන අපිගේ ච ශාව තේරුම්ගල්ඩ වෙනවා ආනත් තලයක වස්තුවත් තිබ්භාව ඇතිගේ අනිවරෙන් තලයිදගේ පහට තමයි ලිස්සනි. ඒකට හේතුව වෙන්නේ බඩ දිහා බැලුවොත් මෙන්න මේ මෙගේ බර එම්ජිි පණහයි ඉස්කන්දය පහා පන්සේ නනෙ එතෝට ඕක ඔබ මෙන්න මේ වගේ තලට සමාන්තරව සහ තලට ලම්භකෝ සංරචජයෝ දෙකර විබේධනය කරගත් තොත් මෙන්න මේ තලයට සමාන්තරවයින සංරචකෙන් තමයි මේාව තලේදිගේ පහට අරගෙන යන්නේ හරි අපේ පොට්ට බැලුවොත් තිහනම්ක හැටයි එතු මෙතන හැට නිසාපතිය මේක තිහයි මේ ෝනේ තිහයි ඇතෝට පුතාගේ ඕෝනේ රහනමන සංරචකය මේ කෝස්නේ හරනමන එක ඇතුරු එක පුතර පන්සීයයි කොස්තියයි මෙතනවකොට එනවා පන්සීයයි සයින්තිහා ඇතු මේ පන්සීයි සෛත්‍යය කියන එජීගේ සංරචකය බරය බරණ ම්ජීන යාගේ සංරා්චකය තලේදිගේ පහලට මේ වස්තු ඇදගෙන යනු මෙ මේ බලස් කැල්ල මෙයා තලදිගේ පහට ඇදන් යනවා ඇදන්යද මෙයා ඒකාර ප්‍රවේගීෙන් යනවා කියන්නේ මෙයාගේ තලයට න චලතයට විරුද්ධව චාර්ත දිශාවට විරුද්ධව තලේ දිගේ පුතාට ගර්ශන බලයක් තියෙන්න්න ඕන ඒ තවක් පෙතුරොදි බලයවෙෙන් මීට අතර පුතාට මෙතන ඕන්නම් ප්‍රතික්‍රියාවක් පෙන්න ගන්න පුළුවන් ප්‍රතික්‍රියාවක් නවැටිකත් ඔක්කමල්ට පෙන්න ගඩ පුළුවන් ඉතින් මෙතනදී ඔ පුතාගේ තලයට දැ පන්සීය කියන එකන ලම්බක බලධයකට පුතිය කරලදීන් එතකදැම් පුතාර පේවා තලට ලම්බකව බල තියෙනවා ආර් සහ පන්සියයි කොස්තිය තලයට සමාන්තරව තියෙනවා පන්සියයි සහින්තියයි ගර්ශන බලය ඉතින් දැම්මට ආර්ගත්මස්රි ගර්ශණ බලය ඔන් නිසා මංකෙනවා නිවුටන්ගේ පලමනියීමට අනුව එ පලනීමට අනුව මේකගේ චර්ත විදිශාවට සම්ප්‍රෘත්ත බලය තින්ට බෑ ඒක ක පයගෙන් යනවන ඟ අපටේ ගැන්පලවස්තුඒ කර ප්‍රේගින් යන බවින් නැ ඒකරය චරතවන විශවට සපෘත් ල නොැති බවි පුතාට ඔය තාන තලේ දිගේ උඩට තියෙන ගලශන බලය තලේදිගේ පහල්ට තියන පන්සීයි සයින් තිහට සමානහි කලා ගන්න පුළුවන් සයිතර භාගිදාගත්තම් මේ දෙසපනයි නිියවටන් ඉෙර බට උත්තරැක් ියන්න පුළුව. හරි ඉතින් ඔයිටි තමා පිතරති පෙන්න ගඩ තිෙන්නේෙ තොටවාගේ පිටුවේ පලවිනිි තීරුවේ ඔබ දැන් ගැඩලෝ මන්දීර යෙන්නේෙ දැම් පුතා මේ රූප දෙක දෙපැත්තේ ඔන්නන් A.AB කියර අවස්ථාවයක් ඇතිර ඇඳගන්න. එඳකට බලටි ලක්ුණු කරගන්නඩ වෙන්න මේ පොඩි කතාවක් කියල මේක ලියාගන්න තියෙනවා හරි එ රූපන් මන්දය කාලදන නෑ පුතල මේ රූපය වීඩියෝ නවත් නඇඳ ගන්න මේ රූපයයට ඉන්දියා ගන්ඩ නිවටන්ගේ පළමුනීමට අනුව චර්ත දිශාවට නැත වස්තුව ඒකාර ප්‍රේගෙන් චාර්ත වන බෙවින් චර්ත දිශාවට සම්පෘ්ධ බලයක් නොමැත එම නිසා පෙන්නන්ද මේ බමට තින ගශනය දකුණට අදින සීයන මේ සීයේ තිරස් සන්රචකය ගැන සිය කොස් හැට සමාරය මෙතරත්ලියන්ට නිවටන්ගේ පළමුමීමට අනුව වස්තු ඒකාර ප්‍රේගෙන් චාර්තවන විට ච දිසාාවට සම්පෘත්ත ලයක් නො ැත එමනිසාපතාට තර්ටයක විදිරණ යනන් එම නිසා ආරනතලය දිගේ බලපද්ධතිය සමතුෘත වේගේ මොකදේක සම්පුති බලයන්නේ නත ආනු තල දිගේ බලපද්තිය සම්පෘත්තේ ශුන්න්නේේ ආය පරත්ලයන්න නවුටන්ගේ පලනට අනුව වස්තු ඒකාර ප්‍රයේගෙන් චර්ත වන විට. දිශාවට සම්පෘත්්ත බලය ශුන්න්නේ වන බැවින් ආර්තලය දිගේ සම්පෘත්්ත බලය ශුන්නෙවෙේ හරි එවාට තලේ දිගේ උඩට තියෙන බලයගාශන බලය තලයි දිගේ පහට තියන එක බලය තියන්නේ පන්සේ සයින්තය සමාන් කරලා පුතාට එතන චල්තපිතුවති බලය ගණඩ පුළුවන්හර එහනම්පුතාල පලවෙනි තීරු විදට තේරුන්ගත් තලන් අපි දැම් බලමු මේක දෙනි තීරුවේ මංමොකක්දවට දෙෙඩයන්නේ කියලා. බලාගත්තොත් දෙවනි අවස්ථාව ලියගන පුතල මෙහෙම දෙවැනි තීරුවේ. පහත රූපයවල පෙන්වා ඇති පද්ධතිවල කප්පි සුමට වේනම් හා ඒවාට ඇන්දා ඇති අංශු රූපී පෙන්වා ඇති දිශාවලට ඒකාකාර ප්‍රවේගෙන් චරිත වේනම්, තු කොටස් වල ආතති නිර්ණේ කරන්න. හරි අවස්ථා දෙකේම අහන්නේ තන්තු කොටස්වල ආතතියයි. එතින් ඒගොල්ලු කියනවා වැදගත්ම කතාවක් හරි වටින කතාවක් මේ ගොල්ලු චරිතවෙන්නේ රූපය පෙන්ව තියෙන විදිහට ඒ දිශාට ඒකාර ප්‍රවේකින් දැන් උදාාරනක් මේකනිකං ඔබට කියෙ ගත්වනික මේ දොබකරයකට ඔතරන ලද තන්තුවක මේ දොබකරය කර්කවන මෝට රැක් ආධාරී මෙයා උඩටය ඔබටවා කවුත් අහන් ෑ සිස්ටමි එක වැඩරන්නක හොඳද කියර මුත් ොප්‍රම දසක්කින් ඩයි කියවි. අරිකෝමරි ඔබට මේ තන්තුව ආතතිය මෙතනින්ටී කියර ලක්ුණු කරගත්තුොත් දොමකරයට දැන් ආතතිය මුගබාර විස්සලං මේකෙනම් කරන්න දෙයක් නෑ. ට ලියන්න පුළුවන් නිවුටන්ගේ පලමනීමට අනුව වවස්තුව ඒකාර ප්‍රයගෙන් චාර්තවන බැවින් එම චර්දිශාවස්සේ සම්පෘත්ත බලය ශුන්නේෙවේ. එම නිසා අපිට ඉහල්ට තියෙනටී පහල් තියන විස්සට නිකම්ම සමරක කැපතිේ බර දෙකගයිනතිී. ආතිය සොරි විස්සනම දෙසයනර්ගේ ස්කන්දය විස්්ව නිසා දෙසය නිවුටන් දෙසියට ආථතිය සමාන වෙනවා. හර හෙනම් පුතලට ඒක ඉතාම සරලයි. මෙතන්ට ගියට පස්සේ මේ සිිස්ටම් එකවට පේනවා මේ පදධතිය පහලට වැට දදි මේ හහි තලේදදි හිහටයන කද මේ ිචල් දිශාවව තලේදිග ඉහට වෙන්න ඕන හරි මේ තලය ඔලට දෙෙන්ඩෝන සුමට පත් කියලා නැත්තමට වැඩි කරන්න බෑ හරිකාල සුමටයි කියලා ගනතුර කළියාගත්. හරි දැන් පුතා ලගේ මෙතර බලටි ක ලපුුණ කරන්න හිටියෝොත් මෙයාගේ බර පුතාට එනවා සීයක්. ස්කන්දය දහයක් නිසා ට උන්නන් ළම්භකෝතිය ර්පතිි ක්‍රියාවත් අපි දාගමු තුරට එක ආර්කිලම තියාගම අපට වැඩක්නේ තිහායි මෙතන හැටයි හැටයි මේක තිහයි දැන් තලයක් දිගේ චල්තියකට විස්තර කරන නම් ඔබට අනිවාර්ය මේ වගේ තලය දිගී සංරචගේ ලම්භ සරචකගේ හදා ගන්දරයෙන. එතර හැමතිස්සයෝ මේක ඔබට පේනවා මේ තලයට ලම්භගකෙන්න්න කොස්ගේ කෝන හාරණය වෙදදි කොස් එන මේ එක තර කලින්මගේ සීයි කොස් තිහායි. ලම්බග නිසා ලොකු ඔබට චරිතර බාධාවක්කෙන් විින එකෙන් ඇැබැයි සයින් සංරච්චකයෙන් ඒ ගැන්වාගේ සයි ඔට නනේ තරය පහලට සයින්තිහක්යි සයින්තිය මේකෙනම්ගේ චරිතයට බලපෑමක් ඇති කරනවා. හැතරට මේ තන්තිය ආතති අපි දැනට හිත මුට්ටිය එක කියලා තු මේ චීයක කප්පිසුමට නිසා මේකත්ී මේකත්තීයක. හතොට මෙයාගේ බර මං මෙතරම් මෙම ඔබාගන්නවා බීග බර තිහයි මෙයාගේ බර දන්නේනේ අපි ඔන්න ඩ කල්කන්ති ඩගමු බර මේ තන්තුවයේ ආතති අපි වෙන තන්තුවක් නිසා එකටී දෙක කියල තමා ලියන්ඩවෙන්ගහට තන්තුකොරස්සවල බර තමා ආත්‍රි තමවගින් අහලති දෙ බොහොම සකලයි පලවෙෙනයක ඔබට ඒගේ නේද චලතය ගැන හිතලා නිවටන්ගේ පලුණු ොමයට අනුව ඒගේ ජාතය ගැන හිතුවොත් කල්පනල ගැන තලම් කොද න්න නලග ඒ ජාතයගෙන හිවොත් යන්නන්නේ ඒකාර පෙයගන්න තල දිගේ උඩට තිය බල පහර තින බලට සමානයි එකැන ටය එක සමානයි සයයි සයින් තිහ මේ ඒ දිහා බල්ල අන්යපි තලේ දිගේ උඩට තියනටීය පහට තියන සයින් තිහට සමානයි සයින්තිය ගැන භාගයක් නිසා එක පණහි නිවට හය එක වැරයි. මෙතනදි පුතාලට පුළුවන් මෙන්නම BC කියත දෙක එකට අල්ලන්න. එම ඇල්ුහමට දෙක කැපිලා යනවා. Tී දෙෙක් අපි දැන්ටක හොයා ගන්න තිය හෙන අපහි එකට අලනකින් වටනා ගමක් එන්නේෙනේ ලාබයක් එන්නේෙනේ හරි මෙතන අපට ටී දෙකන වනවෙන්න පුතා ි දිහා බලු මුොදන් දිහා බාන්න නති ී බර දලන්න නැතිනිසා Bගේ සර කලා අපිට Bීගේ ඒකාරපයේගය ගැන හිතලා උඩට තියෙන බල පහලින බලවට සමාන කර හැකි තුොට ටය එකක සමාන වෙනවා තිහදාන දෙකට වතනින් මෙයා පණහක් නිසා තාටටී දෙකහන්ඩ පුළුවන් විස්සයි කියලා. හරි ැන්ටී දෙක විස්සනවාට සීදයා බල්ලවන්න සීගි බරහයා ග්ඩක් පුළුවන් ටී දෙක විස්සනක් ඩC කියන්නෙත් විස්සක් වෙන්න ඕට හරි දැන් අන්තිමදි මට මේ පෙන්නන්ට තියෙන්නේ ගේ සම්තුල්තාව ගණන්හඳපු දරුවෙක් විදිහයට සම්තුල්තාව වගේම තමයි කිසිම් දිශාවට මෙයා ඒකාර ප්‍රවේගින් ගියොත්. ඒ දිශාව ඔස්සේ චර් දිශාව ඔස්සේ චර්තයට ඔබට කියන්න පුලන් චත් දිශාර්තියන බල. දිශට පතුරුත්ති දිහාාර්ති ලවලට සමායලා සම්පෘත්ත බලය ුන්ුව පවතින් ඕන කිය හරනි මටික පෙන්න ගණඩුවන. යටටින් අපි පොඩි කතාාවක් කියල්ලි නිසාට චුට්ටක් මේල යදී ඉඩය ගුණෙනවා පොරිිතාවක් එක් කලියන්නේ මෙතැනත්ත එහෙමයි. පුතාලා රූප දෙක ලුකෝට නැතුව පොඩිට ඇඳගන්න අධද්දිත් නිල්පාටින් ඇඳ ගන්ඩ පුතාගේ ප්‍රශ්නය. බලපද්ය ඉට පසේ පැසලෙන් හරි රතු පෑනෙන් හරි ලක්කුණු කරගන පුතාට පුළුවන් එක අතින්ම්දාගත්තයවටික දාගන වැඩි කරනයන් හරි එන මේ රූප ඇන්දර් පස්සේ මතරන්ද වෙලාදන්න ඔබ වීඩියෝ නත්නන් දන්න යටින්ලයානයන්ද නිියවටන්ගේ පළමුුණීම තර අනුව නියවටන්ගේ පලමුනීමට අනුව ඒකාකාර ප්‍රවේගෙන් චාර්තවද විට චර්දිශාවට සම්පෘත්ත බලය ශුන්නේ වන බැවින්. දෙයන්න්න උඩර තියන ටීසාමානයි පහර තින දෙසට හරි. ඇතුට මේක ඔබට කාගෙද මේ වස්තුව ඒ කරදාලඋනන් ඒ ගිතචල්ති සල්කතාම ලියතියෙන් ඒ දිහාබල ලිත්තතින් හතුට ඒගේ බල පද්ධදිී හම පුතාම වෙලාදී සල්කලද එන්නවා මෙතන්ටාවට පස්සේ ආයපාරක්දිියන්න නිවුටන්ගේ පලොනියමට අනුව වස්තුවකෝ පද්ධතියක් ඒ කාර ප්‍රවේකෙන් චර්ත වන විට චර්තිශාවට සම්පෘත්ත ලේ ෂූනිි වන බැවින් මේ ඒ දිහා බල්ලලියන්න මේක නැත ඒ චලතය සලකා මේ බීග චල්තිය සලකා නැතැයි ඒගේ ඒකාර ප්‍රයේගේ සලකා පන් බීගේ ඒකාර පයගගේ සලකා කියලා තුදාට පුළුවන් ආතිත්්‍යක හොයා ගන් රි ආත ලක්කුණ කිින්ිවා දැන්ට අඩුද්්‍යයවල් වඩ බෑ සෞතුල්තා විදී ඔබට මේ බල සංකල්පය අන්කවර නේද කෙනෙකොටත් වඩා හොඳට අපිට අබධයක්කන්න කලා තියෙනවා අපි සමුතුෘතාතා ගන වගේකුත්තිය සාකච්චා කරන්න ඉති ඒක තන් දිසාකච්චා කරන තුරු පතට දැන් වැඩසටහන යන්න පුළවා මොකද ඔබගේ සම්තුෘතාාවම තවත් එක පැත්තක් මේී තියන්නේ සමුතුල්තො ඉන්න නොහෝ ඒකර ප්‍රේගන් චර්ත වෙන නං මොකඩ දිශාව පොස්සේ සම්මුෘත බලය සුන්න්න න්න ඕන කියන තර්කය තමයි මේ නිවටන්ගෙදෝ ල නියමඇත පිමි තම ගටලු විසුන්දමින් ඉන්ඩ පාචකලති හරියනපුතල අපි බලම මේ එකරම තුන්මනි අවස්ථාවකුත් දෙන්නේන මොකක්ද කිය කොඩ බලම් එතර පුතා ලගේ මන්තීරුත් තුනකඩ ව කරගන්න කිව එක තුංවෙනි තීරුවයේ පොඩ්ඩක් ලියාගනයන්න මෙහෙම තුංගනි අවස්ථාව පහත පෙන්වා ඇති පද්ධති දෙකේ පාත් පෙන්වා ඇති පදද දෙකේ කියලක මාදරගන්න ඒ ඒන එතනියන්න සිිම්පල එක දල්ලන සිම්පල් ඒ පද්ධතියේ සිම්පල් ඒ පද්ධතියේ සුමට තලයක් මත තබා ඇති ටොලියක් තුළ සිට්න මිනිසෙකු ටොලිය තල්ලු කරන අවස්ථාවක් පෙන්වන අතර කමාත් සිිම්පල් B පද්ධතියේ සිපල් B පද්ධතියේ සුමට තලයක් මත තබා ඇති ලොහෝ ටොලියක් මත හිඳගෙන සිට්න ළමයෙකු රූපය පෙන්ව ඇති පරිදි චුම්බකයක් ලියට ොමු කර ඇත්නම්. එකක් අවස්ථාවේදී එම පද්ධතිවල චලිතය විස්තර කරන්න එක අවස්ාවද එම පද්ධතිවල චිතය විස්තර කරන්න. මෙතන ද ඉපුතාලට හොඳ අපූරු සංකල්පයක් ගැන කියන්නඩ යන්නේ. දැම් බලන්න ළමය මෙතන දම්හම තල්ලු කර හම මේ පැත්තට වගේ. මෙන්න මේ ට්‍රලිය මත බලයක් ෙනවත් ළමය තල්ලු කරන බලය හැබැයි ඊට සමාන බලයක් ළමය මත ඇති වෙනවා මගේ ක් එක එ් එක කියගත්තව පෙතුරුද්ද දිශාවකි. තැම මේ කකුල්ල ගර්ශනය ගත්තත් හොදර තේරුම් ගණ්ඩ ළමයාදැ මේ කරදි මේ මේ පිටි පස්සෙ කකුල පස්තර තල්ලු කරන්න හද නිසා ළමයගේ කකුල මත ඉස්සරහට බලයක් තියරෙනවා ගර්සන බලමිකවා හැබැ ඒවෙලේීමගේ ටොලිය මත අනික් පැත්තර බලයක් ෙන ඇතෝට මේ කකුල මතත් ඔබට මේකු ලිස්ස හඳ දිසාාතික බලවන්න ලකුණු කන්න ්‍රමයි එකම කකුල මත ගාසන බලය ලකුණ කලා තියෙනවා. දැන් එතට මුලින්ම තේරුම්ගන්නුට හැමතිස්සුම් මේ ස්පර්ෂ තැන්වද ට්‍රොලිය මත බල ඇතිවෙනවා වගේ තමයි ළමය මතත් ඊට සමානහා විශාලත්යෙන් සම්මාහන දිශාවෙන් පෙතුරුද්ද බල ඇතිවෙලා තියෙනවා. ඉතින් මේක පද්ධතියක් විදි මේ සෙට්ට එකට ගත්තහම. පද්ධතියක් තුළ නෙන්නන්නේ එත පද්තියක් විදර එක ගත්තර පස්සේ පුතාග මේ බල එකන එක කැපිලෑ නවා. එතර මේ ඇත්තනම් බාහිට බල නෙමේ වෙන්නේ තුර එකම පද්ධතියක් තුළ කියාත්මකෙන බල නිසා අපිටක් කියන්නන්නේ අබ්‍යන්ත්‍ර බල කියල එකම පද්ධතියක් විදිට මේක ඇ පෙන්න්නේ වැඩ කරන්න. එක්සා මේ පද්ධතිය ඇතුළින් දං ළමය මේක තල්ලුකරවා කියලා. ඔබගේ ටොලිය චරිතයට. සිදු වෙනක් ඇතිවෙන්න නෑ ොකද මේක සුබර්තාලයක්කුඩ නිසා ංචිහරි බලයක් ආවොත් අනිවාරගේ බලය දිශර්මයා චර්තෙන්ඩ පටන් ගන්නවා සුබර්තාලයක්ක්ඩු තිීරති නිසා නමුත් මේ බල එකම පද්ධතියයක් තුර ගොඩනයගෙන බල නිසා මේ ඇත්‍ර ාහිර බල මේ අ්‍යන්ත්‍ර බලදවයක්මක නිසා ඔයාගේ සිිටම්ි කිසුදු චාතයක් ඇති වෙන්නේ නෑ මෙතනත් ඒ දෙටමයි මේ ිස්ටම්ම එක එක කර ගත්තා හොම වගේ සුම්බකෑයි ලෝහයයි ආකාර්ශනය වඩ පුළුවන් මෙහම අප. පැත්තකින් පෙන්කව ලෝහයට චුම්භගේ ආකශණය වෙන අමෙන්ඩ පුළුවන් නමුත් චුම්බකමතත් ඒ වගේම ආකර්ශණ බලගොඩ නැගෙනවා. තො දෙකමතම ගොඩ නැගෙන මේ ආකශන බලය ඒක පෙතිබලයක් විතට මේ බල විශාලත්වයෙන් සමාන වෙලා දිශාවෙන් ප්‍රතුද්දලා එක පදධතියත් තුල ක්‍රියාත්ම පෙන් නිසා එකම පද්ධතියක් ඇතුළ තියෙන බල විදියට තියෙන නිසා වගේ පද්ධතියට බාහිට බලයක් ලබා න්නේ නේ ඒසා පද්දිට චර්තයක් ඇතිවෙන්නේ නෑමේ බලමගින් හරි. ඇතර පුතාලා මේ රූප දෙක ඇදගන පොදුවේ මන් මේ රූප දෙක අදාළව විස්තර කිරීමම් කරයි න්න ලියන්ටඒHB අවස්ථාවල පෙන්වා ඇති රූප දෙය ඇදගන පුතාරමික ලියගන්ඩ ඇතකට දැම්මං රපන්දින්න කාලෙ දෙන්න පුතාාව ඉඩිය නොත යි යම පහතඒ රූපෝල පෙන්වා ඇති පද්ධති සරන විට පද්ධති සලකන විට එම පද්ධති මත එ පද්ධති මත පෙන්වා ඇති එක්ක ක්‍රියා ක නි පෙන්ව ඇති එක්කෙ ක්‍රියාකාරකම නිසා පද්ධතිය මත බාහිර බලයක් ඇති නොවී. පද්ධති මත බහිර බලයක් ඇති නොවී. ඇතිවන්නේ ඇතිවන්නේ පද්ධතිය තුර වස්තු දෙකක් මත විශාලත්වෙන් සමාන දිශාවෙන් ප්‍රතුරුද්ද අභ්‍යන්තර බලව. විශලතතිෙන් සමාන් දිශය ප්‍රතුරද අභ්‍යන්තර බලව මේ අභ්‍යන්තර බල මගින් වස්තුර චාතයක් ඇතිකර නොහැක මේ අ්‍යන්තර බලමගින් වස්තුර චාර්තයක් ඇතික කර නොහැක. හරි එනම් පපු හොද තරුන්න්න නැත වස්තවේ චර්තයට බලපෑම ඇතිකරු ැමකු වස්තුේ චාත ලපම ඇතිකර නොහැක එනම් එ මේ අ්‍යන්තර බල සංකල්පය ඇතුළ ඉදන්න අපිට මොකත්ම කරන්න බෑ කිය අදහස බට තේරුම්ගණ්ඩයි මමි කරන්දරය කිව්වේ මේක හොඳට තේරුම් අර්ගෙන ඔඩවෙතියන්ගින්ට මොදද ඇතකත් ංකල්පයක් කරේන අපි නිවටන්ගේ පලනියමය විවිධ පැතිකඩවරින් පුතේ අන්කවුරුත් නොකරන විදිහට ඔබ හොල බලන්න අපි කවුරුත් කතා කල නැති ඇංගල්වලින් ඔබට පළමුමනියමේ ගැන හොත්ද විස්තර කිරීමක් හොත්්ද සිද්ධාන්ත ැරුමක් ගොල්ුවර අලත යද. නම් මේටික ඔලුවේ රඳවාගෙන නිියවටන්ගේ පළොමනියමය ඇසුරෙන්ට බංවාට ගැට්ටුවාආකාරයක් ජීරතියන මුලින්ම පලවෙනි ගැට්ඩුවාකාරය එතුකොට පුතාලට බැලුව හැකි පිටුවංක මේක දීල තියෙන්නේ විස්සේ පලනිි ගැට්ටුවාකාරය සහ පලනිටආර විතරයි පලි ගටවා කරවාට කරගන යෑම කරන්න පුළුවන්. ඒකෙදී පුතාගම මේ අඩුපාඩු තික හදාගන්නට තියෙනවා. එක චුට්ටක් හොම හදාගත්තොත් ගැටවාකාර එක පලිනි ගන්න පාත් පෙන්ව ඇති වස්තුූ පුදගින් බලන් විසිෙන් පිට ගිහි. නිවට දෙසික බල කරටේ ඒකාර පයගෙන් චලතයෙනම් තලය මගින් ඇතිකන්න චල්පතුරදති බලේස්ස ඇන්න ඇතු බය ඒගුල දීරතියන පුතාගින් පලෙන් රූපි මෙතන බලය කියල පෙන් ගණ්ඩයකත් ඇනතන් දෙේ නිවරන් කිල්දාන මෙතත් මේ දෙසය නිවටන් මේ ඕෝනේ අංශක තියයි කර දාගන්න. මේ ෝන ඔගේ වන්න මෙත අංශක තිය කිරලා අනම රූපන් දින්නන්නේ පුතරමක පේවා හරි. යටවස්සේ දෙවනි අවස්ථාව පහ පැන ති වත්තු අන තල දික ඒකාර පයකෙන් චාර්තය නම් තලේ මගින් ඇතිකන චාතපතුූති ලසු ඇන්න මෙයාගගේ ස්කන්දය විස්්සයි කිලෝග්‍රෑම් මෙතන අංශක තිහයි විස්්සයි කිලෝග්‍රෑම් අංශික තිහයි. හරි මෙතන පුතාදාගඩ සයි කිලෝග්‍රෑම් මේ ඕෝනේ අංශක තිහයි ආයි Cයි කිලෝග්‍රෑම් අංශක තිහයි. හරි ඇතවට ඒ ටික හරි. තුන. හ ෑ ම ු හ ශන ඇතිරන්න වස් ක ෙ ත ට දතු ල ස යන්න පුදල්න් බල නග එක්් කිලදාගන්න මේක එේ කිෙරදාගන්න මේ කෝන අංික තිහයි මෙතන ් මෙතන එ් මේ කාංශික තිහයි. හරි එතකොටඋ යානු තලේ මේ අංශික තිහයි කරදාගන්න යානත් තලේදීක තිහයි මෙයාගේ පුතාදාගන්ඩ ඉස්කන්දය කිිලෝග්‍රෑම් හැටයි ස්කද ිලෝග්‍රම් හැටයි. හරි. මෙතන අංශක පුතාල දාගන්ඩ හතලිස් පහයි අංකහත ස් පහයි මයා ගිස්කන්දය කිලෝග්‍රෑම් විස්සයි. කිලෝග්‍රෑම් විස. ම මේ අංක පන තංශක තිය කිරගන්න තුළර කන්නඩ අංක තිය කිිලග්‍රෑම් විස්ස එහෙනම් ඔවිදට ඒටික පොඩ්ඩක් පුතාර රූපය හදාගෙන ඔය ගැටලු තු ගැටුවර එක ද ගැටුතුන් ගන හයක් දාලති වම ඒටික විසඳන්න ගැටුවර දෙක් නම් ඔබ තියන්නේ නිවුටන්ගේ දෙවනීමට දා සිද්ධන් වලටදා ගැටලු න ැටුව එකක්ටදාන ම ඔට ගටලු විසුඳ හැට විස්තර කරා මේකම සාකච්චාව දෙන්න කලින් පුතාතනිම උත්සා කරලයින්. අරපුත එන ගබි නියවටන්ගේ දෙවන් නියේ චුට්ටක් බලන්ඩයම්.